අපි ගිය සුමානය දැක්කා විශ්වවිද්‍යාලය සිසුන් බැටන් චාර්ජ් කරලා වෝටර් කැනන් වලින් පාරදීමක් කරලා තිබුණයි කියන එක. අපි මේ සංවිධානයක් හැටියට ඒක එලා දකිනවා. හැබැයි ඒ අතරදී අපි දකිනවා මාලබේ විශ්වවිද්‍යාලයට විරුද්ධවත් එතන පෝස්ටර් අල්ලගෙන ඉන්නවා. දැන් මාලබේ විශ්වවිද්‍යාලයේ කතාව ගත්තොත් ලංකාවේ දරුවන් මාලබේ විශ්වවිද්‍යාලයේ ඉගෙනීම කරලා අවසානයේ ආයිත් ලංකාවේ වෛද්‍යවරයෙක් වෙන්න නම් ආයිත් එතන තියෙන එක්සෑම් එක කරලා අවසන් කරන්න ඕනේ. දැන් මේකම තමයි අපේ දරුවන් ඔක්කොම චීනෙට, ඇමරිකාවට, කැනඩාවට, ඕස්ට්‍රේලියාවට, අනිත් රටවල් වලට ගිහිලා ඉගෙනීම කරලා ආයිත් මේ ඇවිල්ලා ඒ විභාගේ අවසන් කරලා තමයි වෛද්‍ය ශිෂ්‍යයෙට ඇතුළලා ඉන්නේ. අද ඉස්පිතාල ගත්තාම දැන් ඒකේ 25%-30%ක් විතර ඉන්නවා පිටරටින් ඉගෙනීම අරගෙන ආපු දරුවා. ඒතුළ ඒකම තමයි මාළබේත් වෙන්නේ. දැන් මේ මාළබේ විශ්වවිද්‍යාලය නිසා රටට ඒක හොඳක් වෙනවා නේද? මොකද ඒ හොඳ? මේ රටේ තියෙන විදේශ විනිමය යන්නේ නැහැ එළියට. මේක මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම අපි මුදල ගිහලා එළියට දාලා එළියෙන් තමයි ළමයා ඉගෙනීම කරන්න මිලියන 10ක් 15ක් දෙමව්පියන් වීදම් කරනවා. රටේ සල්ලි එළියට යනවා. මාළබේ විශ්වවිද්‍යාලය ඇදිලා මේ දරුවා මෙතන එනකොට අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? මේ සල්ලි ටික අපිට ඉතුරු වෙනවා. ඒ අතරේ ළමයෙක් වෛද්‍යවරයෙකුට බී වෙනවා. ඉතින් මේකේ තියෙන නරක මොකද්ද? මේ රටේ නිදාස් අධ්‍යාපනයේ එකක්, සල්ලි නැතුව අධ්‍යාපනයේ එකක්, මේ ඔක්කොම ලබා දෙනකොට අපිත් ඒකේ ප්‍රයෝජනය ගන්න දැනගන්න ඕනේ. අපි ඒක වෙන අවස්ථාවකට මාරු කරලා එක එක දේශපාලනඥයන්ටයි පක්ෂවලටයි වුමනා විදිහට මේක ගෙනියන්න ඒවා නෙවෙයි. දැන් අගමැතිතුමා පවා ඒකට වෙනම කමිටුවක් දාලා ඒක අද ඔය බටුගොඩ මහත්මයාගේ කමිටිය දාලා දැන් ඒක හොයාගෙන යනවා. ඒක මොකක්ද එදා සිදු වුණේ කියලා දැන් සම්බන්ධන් මාතයන් ප්‍රකාශ කරලා දෙනවා. එදා හිටපු ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් කිසිම වෙනසක් නැහැ, මේම බැටින් චාර්ජ් කරපේ කියලා එතුමා ප්‍රකාශකුත් කරලා දෙනවා. දැන් පොලිස් කොමිෂමකුත් 3 දෙනෙක් පත් කරලා ඒ කොමිෂම අද පටන් ගත්තා මේ ගැන හොයන්න. දැන් මේම හොයන්න හරි ආණ්ඩුවක් තියෙනවා. එදා ආණ්ඩුවක් තිබුණ නැහැ. එදා තිබුණේ පාණ්ඩුවක්. අයියයි මල්ලිගේ පාණ්ඩුවක් තිබුණේ. ඒකේ දිගින් ඉඳලා ගැව්වා විතර නෙමෙයි මැරුවා. ශිෂ්‍යයන් මැරුවා. ඒවල කොමිෂන් නැහැ තවමත්. ඒව ගැන එදා දිනේෂ් ගුණවර්ධන බෝඩ් අල්ලගෙන හිටියේ නැහැ. විමල් වීරවංස උදේ ගම්මන්පිල්ලා බෝඩ් ඇල්ලුවේ නැහැ. ශිෂ්‍යයන් මැරුවයි කියලා මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ. අද පාර්ලිමේන්තුවේ ලොකෝට බෝඩ් අල්ලගෙන ඉන්නවා. වීරයෝ බවට පෙන්වන්න හදන රටට අපි නා දිනේෂ් ගුණවර්ධන ගැන තිබිච්ච පොඩ්ඩක් හරි මේ එතුමා ගැන කලකිරිලා ඉන්නේ. එතුමා මේ වගේ කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳලා, දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳලා, වමේ නායකයෙක්ගේ පුතෙක් හැටියට ඇවිල්ලා අද ඇසිරෙන වාතාවරණය දැක්කම ඊයේ කතානායකවරය ලස්සනට කිව්වා මම ඔබතුමාගෙන් මේක බලාපොරොත්තු වෙන්නේ නැහැ දිනේෂ් කියලා කිව්වා. මේ තුට්ටු දෙකේ ලෙවල් එකේ දිනේෂ් ගුණවර්ධන වැටලා දිනවා කියලා කිව්වා. ඒක තමයි ඇත්ත. මේ දේශපාලනේ මේගොල්ලන් කරන්නේ අර පුටුවටයි අර වාහනේට කෑදර ගමින් ඇමතිකම නැති එක. ඒට කතා කරලා ඇමතිකම දුන්නා නම් මුන් බෝඩ් ටික කරකවල අරගෙන යයි. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. විමල් වීරවංශ කරපුවා ඇමති කාලේ ඒව හොයලා තේරුම් බේරුම් කරලා ගත්තේ නැති එක තමයි මේ ආණ්ඩුවට වෙලා තියෙන ප්‍රශ්නේ. අපි දිගින් දිගට කිව්වා ආණ්ඩුව පත් වෙලා මාස 11ක් වෙනවාද? අද වෙනතුරු වැඩ කටයුතු හරියට කෙරුවේ නැහැ ආණ්ඩුව. ආණ්ඩුව අද ඒ වැඩ කටයුතු කරලා තිබුණා නම් එදා අපි ප්‍රකාශ කෙරුවා පාස්පෝර්ට් එකේ හොරකම. මුළු පවුලගේම පාස්පෝර්ට් එක හොරට අරන් තියෙන්නේ. එක එයාගේ විතරක් නෙවෙයි. ඒක දිගින් දිගට පාර්ලිමේන්තුවේ එක එක කෙනා කතා කරනවා. ඊට පස්සේ අජිත් පෙරේරා මහත්තයා කියනවා හොර ගමනක් යන්න ගිය ඉතාලියේ ඉන්න දෙමළ ත්‍රස්තවාදීන් හම්බ වෙන විමල් විරන්ස ගියා කියලා පාර්ලිමේන්තුවේ ප්‍රකාශත් කරනවා. මේ අගමැතිතුමා එයාව රට යන්න ඉඩ දෙනවා. එයාට බේල හම්බ වෙනවා.
මම කියන්නේ යා පාලනය කියලා කියන්නේ රටේ සියලුම ජනතාවට එකම නීතියයි. ඒ නීතිය දා ක්‍රියාත්මක වෙලා තිබුණා නම් අගමැතිතුමා ඔකට මැදිහත් වෙන්නේ නැතුව විමල් වීරවංශ එළියට එන්නේ නැහැ. අගමැතිතුමා එළියට එන දානවා විතරක් නෙවෙයි එතුමාට යන්නත් සහයෝගය දෙනකොට එතුමා ප්‍රකාශ කරනවා අගමැතිතුමාට ස්තුතිත් කරනවා මට මේව කෙරුවයි කියලා. ඉතින් මේවා තමයි අපිම ඉල්ලං කරනවා කියලා කියන්නේ. දැන් ඉල්ලං කාපු නිසානේ ඊයේ බෝඩ් එක අල්ලගෙන ගියා ගන්නෙ. ඉතින් මේවා අපිම කරන වැරදි. මේවා යාපාලනය කියලා කිව්වේ මේ රටේ වෙන්ඩුව. දැන් අද මිනිසු මොකද කියන්නේ? යාපාලනය හරි. අපි ගෙනාවා. අපි ජීවිතේ පරදුවට තබලා අපි මේ යාපාලනය ආණ්ඩුව ගෙනාවා. හැබැයි මොකද මේ ආණ්ඩුව වෙන්නේ? කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා කියනවා. කයිවාරු ගහනවා, කතා කරනවා. අර ඉන්න ඉස්සර ඉරිපු නිලධාරි මණ්ඩලය මාරු කරනවා, අලුත් නිලධාරීන් ගන්නවා. ඉස්සර දුක් වෙච්ච ඇමතිලා ඉතල മന്ത്രി කාලේ ඉන්නකොට දුක් වෙච්ච උන් ඔක්කොම අයින් කරලා දූලවයි පුතාලවයි ලේකම් කරගන්නවා. මේක විතරයි දැන් කරගෙන යන්නේ. පවුලට කොච්චර ගන්න පුළුවන්ද සල්ලි කියන එක විතරයි ඔළුවේ තියෙන්නේ, වෙන මොකුත් නෙවෙයි. මේක තමයි ඇමතිවරුන්ගේ වැඩ වෙලා තියෙන්නේ. ගන්න දැන් ලයිස්තුව ඕන අමාත්‍යංශර කියලා ගන්න අමාත්‍යංශර ලයිස්තුව. නෝනා ඉන්නවා, පුතා ඉන්නවා, බෑනා ඉන්නවා, ඔක්කොම ඉන්නවා. මේක තමයි යහපාලනේ. මේක වාම නතර වෙන්න ඕනේ. දැන් කිව්වා නේද කොයි සංස්ථාවට හරි එක්කෙනෙක් දානවා නම් අගමැතිතුමාගේ ජනාධිපතිතුමාගේ අප්‍රූවල් එකත් එක්ක යන්න ඕනේ. කොහේ වෙනවද? දැන් මිනිසු රටේ නැහැ. ඒ නිසා දැන් දාන්නේ කොම්පියුටර් ඔතොරිටි. කොම්පියුටර් ඔතොරිටි කියන්නේ ලංකාවේ වැඩ කරන මිනිසු නැහැ. ඒකත් දැන් පිට කරන ආනයන කරන්න වෙයි දන්නෙත් නැහැ. ඒ නිසා කොම්පියුටර් ඔතොරිටි කෙනෙක් දාන්නේ. සභාපතිලා දාන්න බෑ. ඇයි මිනිසු නැහැ. ලේකම්වරු නැහැ. එදා රාජපක්ෂගේ ආණ්ඩුව හිටපු ලේකම්වරු තමයි අදත් ලේකම්වරු කියලා කියන්නේ. ඒක අලුතෙන් බඳවාගෙන අලුත් මිනිස්සු දාලා අලුත් විදිහට මේ ගමන යන්න රජයවත් සූදානම් නැහැ කියන එක මේ වාසිය ප්‍රකාශ. දැන් පාරවල් ටික බලන්න. පාරවල් ටික ඕමමයි. මාස 10කට පාරවල් ඇදිලා නැහැ. ඇදෙන්න එපා. අර දාලා තිබිච්ච කාපට් ටිකවත් කැඩිලා තියෙනවත් ටච් අප් කරලා දැම්මා නම් තවත් කැඩෙන එක නතර වෙනවා. මේවවත් කරන්න කියලා අපි ඉල්ලා හිටනවා. මිනිස්සු අපි යනකොට අපිට නවත්තලා අහනවා සර් හොඳයි නේද පාර කියලා. මේ වගේ තත්ත්වෙටපත් වෙලා තියෙනවා. ඉතින් මේවා දැන් ක්‍රියා කරන කාලය ඇවිල්ලා තියෙන්නේ. වහම වැඩට බහින්න ඕනේ කාලය ඇවිල්ලා තියෙන්නේ. කතා කරුවා ඇති. කතා කරලත් මොකුත් උනේ නැහැනේ. කිසිම කෙනෙක් අතරරුව ගත්තේ නැහැ. ඒක මාස 10ක් තිස්සේ දැන් කොමිෂන් තමයි දාලා තියෙන්නේ. දැන් ඔක්කොම කොමිෂන් ටික වාර්තාව ලෑස්ති කරයි. අනිත් මැතිවරණ එනකොට වාර්තාව එළියට එයි. එතකොට ආණ්ඩුවත් ඉවරයි. අවුරුදු පාක් යයිද කියන එක ලොකු ප්‍රශ්නයකුත් තියෙනවා. මෙහෙම ගියා නම් අවුරුදු පාක් යයිද කියලා. ඒ කියන්නේ ඔක්කොම හොරු ටික ඉන්නවා ඒක ඇතුලේ. පරණ හොරු ටික. ඉතින් මුන් ඒ පැත්තේ තින්නවා මේ පැත්තේ තින්නවා. නැත්නම් දිනේෂ් ගුණරත්න ප්‍රකාශ කරන්නේ නැහනේ. 30ක් මහින්ද රාජපක්ෂත් එක්ක සාකච්ඡා කරලා තියෙන්නේ. අපි මේ මැතිවරණයේ තරඟ කරනවා. මාර්තු මාසේ එන මැතිවරණේ අපි වෙනම විපක්ෂයක් හදා ගන්නවා. මොකද මේ සන්දානේ? ජාතිවාදී සන්දානේ. දිනේෂ්ගේ නායකත්වයෙන් දිනේෂ්ට උපදෙස් දෙන්නේ කවුද? මහින්ද රාජපක්ෂ. එයා කියනවා රාජපක්ෂ උන්නෑගේ සම්පූර්ණ ආශිර්වාදය මේකට තියෙනවා. මේක හදන්න යන්නේ ජාතිවාදී සංවිධානයක්. යන්න ප්‍රශ්නයක් නැහැ. එහෙම ගියොත් හරි අර කැබිනට් එකේ ඉන්න හොර ටිකත් එහෙම ගියා නම් අනේ රට සුද්ධ වෙලා රට ආරක්ෂා කරලා රට ඉදිරියට යන්න පුළුවන් අලුත් මතයත් එක්ක යන්න පුළුවන් කියන එක තමයි අපිට කියන්න දෙන්නේ. ඒ වගේම අපි දැක්කා අනුරාධපුර ඝාතනය. ඒකේ 20 ගානක් දැන් අල්ලලා ඉවරයි. ඒකේ දෙන්නේ ප්‍රකාශ කරනවා මොකද? නීති මේ ඉල්ලීගල් බිස්නස්. එයා නීති විරෝධී ව්‍යාපාර කරපු නිසා අපි මරලා දැම්මා කියලා සෝෂල් මීඩියාගේ හීරෝ වෙන්න යනවා දැන් මරපොන් ටික. කොහොම ප්‍රකාශයක්ද? එයා නීති විරෝධී ව්‍යාපාරම් කරුවේ කියලා එයාව මරා දැම්මල කියලා දෙන්නේ ප්‍රකාශ කරනවා නම් මේ රට කොහටද කියලා තියෙන්නේ? එමේ කාම නීති අතර ගත්තොත් මේ රට කොයි ගිල්ල ඉවර වෙයිද? ඉතින් මේවා තමයි රජයක් ඇරෙට කටයුතු කරන්න තියෙන්නේ. ඒ වගේම අපි දැක්කා රවිරාජ් මාත්මයා. රටේ සියලුම ජනතාව එක්කව වෙන්න ඕනේ, එකට ජීවත් වෙන්න ඕනේ, සන්තෝෂයෙන් ඉන්න ඕනේ, දෙමළ මිනිස්සුගේ ප්‍රශ්නයට විසඳුමක් ඕනේ කියලා එදා ඉඳලා දුක් වෙච්ච කෙනෙක් රවිරාජ් මන්තුමා. පාර මහා පාරේ මරා දැම්මා. දැන් කොයිද? කවුද ඉන්නේ දැන් ඕකේ? නාවික හමුදාවේ දෙන්නෙක්, පිල්ලයන්ගේ ගෝලියෝ දෙන්නෙක්,
තමයි දැන් මේකට වෙපන් එකත් අහු වෙලා තියෙනවා. ඔක්කොම අහු වෙලා තියෙනවා. දැන් මොකද උසාවි කියන්නේ? ඇටර්නි ජෙනරල් කියන්නේ ඒ පිල්ලියන්ගේ දෙන්න ඉන්නවා ස්විස් ස්විස්සලන්තේ. දැන් ස්විස්සලන්තේ පොලිසියට කතා කරලා මේ දෙන්නව ගේන්න කටයුතු කරනවා. දැන් එතකොට බලන්න එදා තිබිච්ච ආණ්ඩුව කවුරු හරි කතා කරුවා නම් ඒ ජාතිය වෙනුවෙන් නිදහස වෙනුවෙන් රටේ සියලුම ජාතීන් සමගින් ජීවත් වෙන්න ඕනේ කියලා කතා කරුවාම ඕව මරා දානවා. ඒ රජය. එතකොට දැන් මිනිමරුන් කීයක්ද? යාපාලන ආණ්ඩුව මොකද කරලා තියෙන්නේ? එක එකනාගේ පුද්ගලිකව හොයනව නෙවෙයි. ආණ්ඩුවක් ඇටියට මරපු සංඛ්‍යාව කීයද කියලා ජනතාවට කියන්න ඕනේ. මේගොල්ලෝ මෙච්චර මිනිසු මේගොල්ලන්ට එපා වෙච්ච මිනිසු අපි මහේස්වරන් මහත්මයා මරා දැම්මා. රවිරාජ් මහත්මයා මරා දැම්මා. අපිව මරන්න සෙට් කෙරුවා. ඩොක්ටර්ව මරන්න සෙට් කෙරුවා. මේ ඔක්කොම හොයලා කියන්න ඕනේ රටට. මේ රාජපක්ෂගේ පාලනය කරපු ඒවා කියලා. ඇයි එදා විශ්වවිද්‍යාල ශිෂ්‍යන් ඝාතනය කරනකොට පාර දෙනකොට එම ප්‍රොටෙස්ට් එකේම පාර දෙනකොට ඒව මර්ධනය කරපු රාජපක්ෂ හාණ්ඩු ඉන්නකොට දිනේෂ් ඇමති නෙවෙයිද? විමල් ඇමති නෙවෙයිද? උදේ ගම්මන්පිල පළාත් සභාවේ ඇමති නෙවෙයිද? කොහොම මේ බෝඩ් එක එදා ඇල්ලුවේ නැත්තේ? මේ බෝට් එක එදා අල්ලන්න තිබුණනේ රාජපක්ෂගේ ආණ්ඩුවට විරුද්ධව. දැන් ඇවිල්ලා තිස්ස විතරනේ ඩියු ගුණසේකර කියනවා මේ වාතාවරණය මෙහෙම තියෙන්නේ නැහැ. අපි කියපු දේ රාජපක්ෂ අහලා තිබුණා නම් අපි කිව්වා දෙමළ මිනිහාගේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න කියලා. ඒව අහලා තිබුණා නම් මේව වෙන්නේ නැහැ කියලා දැන් ප්‍රකාශ කරලා මොනවා කරන්නද? එයා අර ආණ්ඩු කරනකොට අවුරුදු 11ක් කවුරුත් කතා කරුවේ නැහැ. කතා කරුවේ නැහැ නෙවෙයි කතා කරන්න බෑ. බැරි මොකද කතා කරලා ගෙදර යන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ තත්ත්වය එදා එහෙම තිබුණේ. ඒ වගේම අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම කෑලි කැඩිලා නැහැ, කවුරුත් වෙනස් වෙලා නැහැ කියලා ප්‍රකාශ නිකුත් වෙනවා. දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා විතරයි ප්‍රකාශ කරන්නේ. මෙතන 30 දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් අපිත් එක්ක එක්කව් වෙලා මහින්ද රාජපක්ෂත් එක්ක මේ ගමන යන්න මැතිවරණයට සූදානම් වෙනවා කියලා. දැන් මේ සන්ධානයේ පක්ෂවල ඇඩියට තුනක් නැත්නම් හතරක් තමයි දැන් සන්ධාන වෙලා තියෙන්නේ. දිනේෂ් විමල් උදේ ගම්මන්පිල විතරක් සන්ධානයක් අදයි. ඒ ගැන කාටවත් ප්‍රශ්නයක් නැහැ. මිනිසු දන්නවා මේ සන්ධානයේ මොකටද යන්නේ කියලා. ඒ නිසා ඒ ගැන අපි වැඩි කතා කරන්න උවමනාවක් නැහැ. අපිට තියෙන්නේ මේ යාපාලන හාණ්ඩුව හදලා ඉදිරියට ගෙනියන්න ඕන කියලා අපි මාන්සි වෙච්ච අපි තමයි දන්නේ ඒ දුක. අපි කියන්නේ ආණ්ඩුවට වහාම වැඩ කරන්න, ජනතාවට පෙන්වන්න මාස 10න් දැන් තව දවස් මාස දෙකක් තියෙනවා. ඒක අවසන් කරලා අවුරුද්දේ මෙච්චරක් අපි කරලා තියෙනවා, මේ මේවා අපි කරලා තියෙනවා. මිනිසු නිදහසේ ජීවත් වෙනවා ඒක විතරක් අපි දන්නවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි කිසිම කෙනෙකුට ඒ ප්‍රශ්නයක් නැහැ. ගිහම අනේ කියලා දෙයනේ කියලා බුදිය ගන්න පුළුවන් අවස්ථාව අපිට තියෙනවා. ජීවිතේ තරජනයක් නැහැ. හැම කෙනාට කතා කරන අයිතියක් තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ රට තුල සාමකාමී වාතාවරණයක් ඇදෙන්න ඕනේ. මිනිමරුන් අතර වෙන්න ඕනේ. දරුවන් දූෂණය වෙන එක නතර වෙන්න ඕනේ. අපි ඔක්කොම එකා වගේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණය යාපාලන හාණ්ඩුවෙන් අදන්න ඕනේ කියන එකයි අපේ අදහස.